දිනෙකම පහඳුවේ කිරිච් channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ දෙපිට කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔයාට මේ වෙද්දි ලැප්ටොප් එකක් ගන්න ලොකු ඌමනාවක් ඇති. මොකද ඔයා මේ වෙද්දි යුනිවර්සිටි යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම කෝස් එකක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට තියෙන ලොකුම ගැටලුව තමයි දැනට මාකට් එකේ තියෙන ලැප්ටොප් වල බ්‍රෑන්ඩ් සහ මිල ගණන් කියන එක. ඒ වගේම තමයි මේ වගේ දෙයක් කරන්න හැමෝටම ලක්ෂයක් වගේ බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකක් ගන්න හැමෝටම අමාරුයි මේ කාලේ හැටියට. ඉතින් අද අපි වීඩියෝ එක කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ බ්‍රෑන්ඩ් නිව් ලක්ෂයකට වගේ යන ලොකු ලැප්ටොප් නැතුව සාමාන්‍ය ලක්ෂයකට අඩුවෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් යූස් හොඳ කන්ඩිෂන්ස් වලින් තියෙන ලැප්ටොප් රිවියු එක. ඉතින් මගේ channel එකේ මම ලැප්ටොප් රිවියු ගෙනායෙම නේ. අද නම් බලමු සාමාන්‍ය ලක්ෂයකට අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන් හොඳ පර්ෆෝමන්ස් තියෙන ලැප්ටොප් මොනවද කියලා. ග්‍රැෆික් ඩිසයිනින් කරන්න එහෙම නැත්නම් ඔයාක් මේ විදිහ කැම්පස් යන එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක්කෙනා සාමාන්‍ය ගන්න පුළුවන් ලක්ෂයකට අඩුවෙන් තියෙන ලැප්ටොප් මොනවද කියලා. රයිට්. ඉතින් අපි පළවෙනි ලැප්ටොප් එක තමයි HP i5 second gen මෙන්න මේ ලැප්ටොප් එක. මේක තමයි සාමාන්‍ය 4GB RAM එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට hard disk එක 256 වගේ හම්බ වෙනවා. සාමාන්‍ය ස්කෝලේ Zoom meeting class එකකට වගේ යන්න අයිඩියා ඒක තියෙන එක්කෙනෙක්ට ගන්න පුළුවන් ගණන් අඩු ලැප් එකක් තමයි මේක. සාමාන්‍ය second hand market එකේ. ඉතින් ඔයාලට මේකත් ගන්න පුළුවන් MD computers එකෙන් 54000ක් වගේ මුදලකට සාමාන්‍ය 4GB RAM හම්බෙනවා. hard disk එක හැම 35GB warranty හම්බෙනවා one month. ඉතින් මේ වගේ ලැප් එක සාමාන්‍ය රුපියල් 54000 වගේ ගන්න පුළුවන් සාමාන්‍ය වැඩ කටයුතු වලට. උදාහරණයක් විදිහට ඉස්කෝලේ වැඩ කරගන්න මේ වගේ දේවල් වලට මේක සාමාන්‍ය ඇති. ඉතින් ඊළඟ ලැප් එක තමයි i5 4th gen එක. අරකටදී මේක ටිකක් හොඳයි. මේක සාමාන්‍ය වලට හම්බෙනවා 500GB hard drive එකක්. ඒක තමයි මේකෙත් 4GB තමයි RAM එක. මේක දෙපිට හම්බෙන බ්‍රෑන්ඩ් එක තමයි Lenovo ThinkPad T450 මොඩල් එක. ඉතින් ඔයාලට මේකත් සාමාන්‍ය වගේ එදිනදා වැඩ කටයුතු කරගන්න පොඩ්ඩක් Photoshop වගේ ඇද කරන වගේ වැඩවලට මේ ලැප් එක යන්තම් ඔයාගේ වැඩවලට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය ලක්ෂයක් වියදම් කරලා ලැප් එකකට යන්න අමාරු එකට එදිනදා වැඩ කටයුතු කරගන්න මේ වගේ ලැප් එක හොඳටම ප්‍රමාණවත්. අපි ඒකෙන් පස්සේ අපේ තුන්වෙනි ලැප් මොඩල් එක තමයි i5 3rd gen මොඩල් ලැප් එකක්. මේක සාමාන්‍ය 65000ක් වගේ වෙනවා. මේක Dell brand එකේ ලැප් එකක්. ඉතින් මේක ගත්තොත් එහෙනම් මේක හෙල්ල වලට මේ Dell එකේ මොඩල් එක. ඉතින් මේක ගත්තොත් එහෙනම් Dell Latitude i5 3rd gen එක. ඉතින් ඒක සාමාන්‍ය 1TB hard drive එකකට මේක දිහා හම්බෙනවා. Wi-Fi webcam මේව හම්බෙනවා. ඒ වගේ දේවල් එක මේක සාමාන්‍ය 1 month වලට warranty හම්බෙනවා. පේනවා ඇති මේකත් සාමාන්‍ය දේවල් කරගන්න shape ඔයාලගේ වැඩවලට. උදාහරණයක් විදිහට කෝස් එකක් කරන්න යනකොට එහෙම නැත්නම් ඔයා Photoshop වලින් graphic designing වගේ කරන්න ඉන්නවා නම් poster designing වගේ දඩ වලට ඔයාලට මේ ලැප් එකත් සාමාන්‍ය shape කරගන්න පුළුවන් දැනට තියෙන වැඩවලට. මේක සාමාන්‍ය රුපියල් 65000ක් වගේ මුදලක් තමයි වෙන්නේ සාමාන්‍ය market එකේ. අපි ඒකෙන් පස්සේ ඊළඟට යනවා Lenovo i5 4th gen එකක් තියෙනවා. මේක චුට්ටක් ඝන. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ RAM එක ඇහිලා 8GB. ඉතින් සාමාන්‍ය මේක ගොඩක් හොඳ වෙන්නේ ෆොටෝ එඩිටර්ස් ලට එහෙම තමයි. මොකද 8GB RAM එකත් හින්දා ඔයාලට මේක පහසුවෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. මේ වෙන සාමාන්‍ය බොහොම බජට් රේන්ජ් එකට තියෙන ලැප් එක සාමාන්‍ය 8GB RAM එකක් එක්ක සාමාන්‍ය ඔයාලට කෝස් 4ක් තියෙන ලැප් එකක් හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා. 500GB hard එක වලට 68000කට ගන්න පුළුවන්. MD computers එකෙන් මේක සාමාන්‍ය ඉස්කෝලන එක්කෙනෙක්ට එතනින් එහාට ගිහලා Photoshop එකෙන් පොඩි graphic designing වැඩක් ඔය කරන්න මේකත් shape කරගන්න පුළුවන් තමන්ගේ වැඩ කටයුතු මේ ලැප් එකේ නුත්. රයිට්. අපි ඊළඟට පස්සේ යන්නේ Lenovo T470 i5 6th gen ලැප් එකට. මේක සාමාන්‍ය 70000ක් වගේ තමයි වෙන්නේ. අපි බලමු මේකත් එක්ක අපිට හම්බ දෙව මොනවද විශේෂ දේ තමයි ඔයාලා මේ 6th gen ලැප් එක ගත්තොත් ඔයාලට NVMe drive එකක් හම්බෙනවා. ඉතින් මේ drive එක දාගෙන ඔයාට campus එක යන project එකක් run කරගන්න ඒ වගේ තමයි මේ 2GB RAM එකක් හම්බෙන හොඳටම ප්‍රමාණ සාමාන්‍ය වැඩක් කරගන්න. අනිත් දේවල් එක ගොඩක් වලට ඔයාලා illustrator වගේ software run කරන මේකත් හොඳටම ඇති ඔයාගේ වැඩවලට
සාමාන්‍ය graphic designing වගේ පටන් ගන්න කරන එකට මේ වගේ ලැප් එක හොඳටම ප්‍රමාණවත්. ලක්ෂයක වගේ ලැප් එකට යන budget එක නැත්නම් අර Infinix Pentium Serlan වගේ එකට යනතු මේ වගේ performance තියෙන ලැප් එකක් ගන්න ගොඩක් හොඳයි. මොකද ඔයාලට NVMe එකක් හම්බෙනවා, 8GB RAM එකක් තියෙනවා, i5 6Gen සමහරවිට මේ ලැප් එකේ ඔයාලා නුදැනුවත් කමින්ම ඔයාලට මේ ලැප් එකත් එක්ක සමහරවිට separate graphic card එකක් නමස්තර නැතුවම නෙමෙයි AMD වගේ එහෙකින් ඔයාලට separate graphic card එකක් සමහරවිට include කරලා එනවා මේ වගේ ලැප් වල. ඉතින් ඔයාලට ඒ ලැප් එක ගන්න පුළුවන් 78900. ඉතින් අපි ඊළඟ ලැප් එක තමයි Dell i5 6th gen touch laptop එක. මේකේ 90000ක් වගේ වෙන හැබැයි මේකේ screen එක touch. ඔයාලට ඇඟිල්ලෙන් touch කර කර තමයි වැඩ කරන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් හොඳ option නැත්නම් ඒක campus යන එකේ නේ නම් මොකද නිතරම keyboard mouse එකක් අරගෙන wire පටලගෙන දඟලන දෙයක් නෑ. ටක් ගාලා touch කරා ටට ටට ටක් ගාලා ඔයාලගේ වැටි කරගන්න ලේසි. iPhone 6th gen ඒ වගේම තමයි 8GB RAM එකක් හම්බෙනවා. ඒක DDR4 හොඳ IPS panel එකක් හම්බෙනවා. ඒක touch අනික 256 SSD එකක් ඔයාලට මෙතනදී හම්බෙන්නේ. මේකත් ගොඩක් හොඳයි. සාමාන්‍ය මට්ටමක වැඩ කරන එක්කෙනෙක්ට එදිනෙදා campus එකේ එක්කෙනෙක්ට graphic designer කෙනෙක්ට ගොඩක්ම හොඳ වෙන එකක් තමයි මේක. මොකද touch screen එක touch හොඳයි. right අපි ඒකෙන් පස්සේ අපි ඊළඟට යන්නේ iPhone 6th gen එකක් එනවා 97කට. අපි බලමු මොකද්ද මේකේ තියෙන special ability කියලා. ආව ඔයාලට පේනවා ඉතින් මේකේ separate graphic card එකක ලැප් එක. ඉතින් ඒකයි මේක චුට්ටක් ගණන්. ඔයාලට පේනවා ඇති HP brand කියන එක. ඒකත් 8GB RAM හම්බෙන අපි කලින් කතා කරපු දේවල් තමයි. ඒක රුපියල් 97000ක් වගේ වෙනවා. සාමාන්‍ය i5 එකක් ගන්න පුළුවන් යාට 97යි ගන්නට. සාමාන්‍ය මේක ගොඩක් performance අදිනවා. IT engine එකේ මත උඩට ඒක performance කරගන්න පුළුවන්. බලමු ඊළඟ ලැප් එක මොකද්ද කියලා. ඒකත් i5 7 gen ලැප් එකක්. ඒකත් එක්ක ඔයාලට M.2 SSD එකක් හම්බෙනවා. ඔය බලමු මේකේ ස්පෙસિෆිකේෂන් මොන වගේද කියලා. සාමාන්‍ය ඒකෙත් 8GB RAM එකක් ඔයාලට හම්බෙනවා. මේකත් සාමාන්‍ය graphic designing කරන එකට ගොඩක් හොඳයි. ඒ වගේම Intel RD graphic 2GB graphic වලට මේකත් එක හම්බෙනවා. මේකත් warranty තියෙන ලැප් එකක්. ඉතින් මේකත් ඔයාලගේ වැඩ වලට හොඳ option එකක් කියලා කියන්න පුළුවන් සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වලට. ඉතින් අපේ ඊළඟ ලැප්ටොප් එක එහෙම නැත්නම් අපි ගත්තා i5 7 gen එකක් තියෙනවා. දැන් Dell එක ලක්ෂයක් වගේ වෙනවා. සාමාන්‍ය මේක 8GB RAM එකක් හම්බෙනවා. ඒකට ඔයාලට 2.56GB NVMe RAM එකක් හම්බෙනවා. ඒ දේවල් එක්ක ඔයාලට මේකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක් කියන්න පුළුවන්. ඉස්සරහට අප්ඩේට් වෙවි යන්නේ නැහැ. මොකද ඔයාලට NVMe එකක් තියෙනවා. ඒ වගේම 8GB RAM එකක් හම්බෙනවා. සාමාන්‍ය ලක්ෂයකට 8GB RAM එකක් තියෙන ලැප් එකක් ගන්නවා කියන එක ගොඩක් අමාරු නේ. මොකද 4GB RAM තියෙන සෙරලන් ලැප් එකක් වගේ තමයි ඔයාලට සාමාන්‍ය ලක්ෂයකට දැන් මේ විදිහ ලයින් කරගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නියුගත හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මේ වගේ එකක් ගන්නවා කියන එකට ගොඩක්ම හොඳ චාන්ස් එකක්. right අපි ඊළඟට යන් i5 7 gen එකක් තියෙනවා. ඒකත් සාමාන්‍ය 1.4000ක් වගේ තමයි වෙන්නේ. අපි බලමු මේකෙත් මොනවද හම්බෙන්නේ කියලා. ඒකෙත් එකයි Lenovo මොඩල් එක. ඒකෙත් ඉතින් ඔයාලට T470 මොඩල් එක 8GB RAM, ඔයාලට 256 NVMe එකක් හම්බෙනවා. ඔයාලට ඒකත් එක්ක සමහරවල් මේකෙත් හම්බෙනවා ඔයාලට separate graphic card එකක් AMD Intel color මේ තමයි එන්නේ. ඉතින් ඒකෙත් ඔයාලට ගොඩක් හොඳ chance එකක් හම්බෙනවා ඔයාලගේ වැඩ කටයුතු කරගන්න. අපිට ඊපස්සේ හම්බෙනවා සුපිරි ලැප් එකේ තමයි 10 gen i3 එක. සමහර 10 gen i3 එක ලක්ෂයකට ගන්නවා කියන්නේ ඇත්තට ගොඩක් ලොකු chance එක. මොකද 10 gen i3 ලැප් එක මේ විදිහ කඩේ ගත්තොත් එමේ 150000ක් වගේ වෙනවා. ඉතින් භාවිතය ගැන කතා කරොත් ඉතින් මේක ඇහිලා ගොඩක් කල් පාවිච්චි කළ වෙන නිසා රිලීස් කළා මේ ළඟදී. ඉතින් ඔයාලට මෙතනදී හැමෝම i3 1100U ලැප් එක 8GB RAM 520 M.2 SSD එක. 520 M.2 SSD එකත් එක්ක ඔයාලට මේ ලැප් එක හම්බෙන්නේ 1 warranty එකක. සාමාන්‍ය මේක ගොඩක් හොඳ ලැප් එක. සාමාන්‍ය graphic designing කරන සෙට් එකක්. ඒගොල්ලන් තමයි ගේම්ස් ගහන්නත් අවුලන්නේ. අවුලන්නේ තු ගේමින් කරන්න ඕන ප්‍රශ්නයක් නැහැ. ඒක ගොඩක්ම සූටබල් වෙන්නේ ඔයාලා එහෙම ගිනින එකේට නම් මේ ගොඩක්ම වටිනවා. මොකද කාලයක් තියාගන්න පුළුවන්. HP IT 10 gen ලැප් එක සාන් මේ වගේ ගානකට ගන්නවා කියන්නේ ඇත්තටම මාර සුපිරි ප්‍රයිස් එකකට දෙනවා කියන ඉතින් මාරයි. මොකද කඩේ බ්‍රෑන්ඩ් නිව ඇහිල්ලත් මේක සාන 150000ක් 170000ක් වගේ වෙනවා මේ ලැප් එක. අපි ඊළඟ ලැප් එක තමයි i7 6th gen ලැප් එක. ඒක 1,14,000ක් වෙනවා. හැබැයි බලමු අපි මොකද මේක මෙච්චර ගණන් ගන්න හේතුව කියලා. මොකද මේකත් එක්ක ඔයාලට separate graphic card එක හම්බ වෙනවා. AMD Intel කියන එකේ color මේ සාමාන්‍ය MX330 වගේ graphic card එකකින් input කරලා එනවා. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගෙන් තව 256 M.2 SSD එකක් හම්බ වෙනවා. 8GB RAM හම්බ වෙනවා. සාමාන්‍ය මේක ගොඩක් හොඳ performance එකක් තියෙන ලැප්ටොප් කියන පුළුවන්. සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න gaming වලට උනත් කිසිම අවුලක් නැහැ. සාමාන්‍ය Free Fire, PUBG වගේ game එකක් උනත් SSD දාලා ගහන්න එහේ මේකේ ලැප්ටොප් shape ඔයගෙන් 1080p native ඔයාලට display එකක් හම්බ වෙනවා. අපේ ඊළඟ දේ තමයි ඉතින් ඔයාලා පේනවා ඇති IT 11 gen එක එනවා. ඒක නම් දැන් මේ විදිහට out of stock වෙලා තියෙනවා. 11 gen එක
කියන්නේ 120ක් වෙන යූස් කරේක හැබැයි මේ බ්‍රෑන්ඩ් නිව ගන්න නම් ඉඳන් ජෙන් එක 170ක් වගේ වෙනවා. ඉතින් මට යූස් එක ගන්න පුළුවන් 120ට i3 11 gen HP බ්‍රෑන්ඩ් එකේ ලැප් එක. අපි ඊකින් පස්සේ ඊළඟට යන්නේ තවත් අපේ අවසාන ලැප් එක 122ට තියෙන i7 6th gen ලැප් එකක්. අපි බලමු මේක මොනවද මෙච්චර තියෙන දේවල්. ඉතින් මේකේ තර කවින් කතා කතා වගේ මේ වලට හම්බෙනවා Intel RD graphic තියෙන ग्राफिक कार्ड मुखद मेहता सामान्य ऐसी मन जिन लैपिक अनिवार्य मेक इंक्लूड कर लेने हिंदा इवे रैम के सिक्सटीन जीबी रैम सामने 8 GB में 16 GB रैम विस्तार हमें इतने मिचर का वैडी वाट पुलवाई कस्टम वाट मे की रैम अड्डू कर लाट मिल दी पुलवा एस एस डी का हार्ड डिस्कोटा भाग प्राइस को आठ फिक्स अरेंज करना पुलवा इतनी वही दीवा मे लैपिक विनो सामान्य එකයි 20ක 16 GB RAM තියෙන ලැප් එක සාමාන්‍ය 120කට ගන්නවා කියන්නේ හීනය මොකද සාමාන්‍ය 120කට 16 GB RAM එක ලැප් එක ගන්න වෙනවා නේද ලක්ෂ දෙක වගේ පයින්න රයිට් ඉතින් අපි දැන් ඊළඟට යන්නේ බලන්න brand new laptop category එක ඉතින් අපිට brand new laptop category එක පැත්තට ආවම තියෙනවා මෙතන laptops 13ක් අපි බලමු එක එක මොනද මේ laptops 13 සාමාන්‍ය brand newම හොයන කට්ටිය ඉතින් ගොඩක් කට්ටිය මන්දක තියෙන දැමයි සමහර අයට ගෙදරින් තියෙන ප්‍රශ්න තමයි සමහර අය කැමති නැහැ පාවිච්චි කරේව ගන්න. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවනේ. ඉතින් එහෙම තියෙන එකනට brand new සාමාන්‍ය ලක්ෂ දෙකට වගේ අඩුවෙන් ගන්න පුළුවන්. ඔයාලගේ online class එකකට යන්න එහෙ නැත්නම් campus වැඩකට course එකක් කරන එකනට වගේ කිනට ලක්ෂ දෙකකට අඩුවෙන් ගන්න පුළුවන් laptop මොනවද කියලා බලන සාමාන්‍ය ගෙනෙක්ට ගන්න පුළුවන් මට්ටමට. ඉතින් අපිට හැමෝම පළවෙනි ලැප් එක තමයි මෙන්න මේ Lenovo V50 Cell N4020 brand new කියන මෙන්න මේ මොඩල් එක. මේක 92000ක් විතර වෙනවා. අපි බලමු මේකේ ස්පෙસિෆිකේෂන් මොනවා වගේද කියලා. මේක ඇහිලා N4020 කියන්නේ ඔයාලට මේක දිහා හම්බෙන්නේ Intel Serlan processor එකක්. Intel Serlan N4020 කියන processor එක. මේක ඇහිලා සාමාන්‍ය 7 gen වගේ processor එකක්. සාමාන්‍ය performance එක ගත්තොත් එහෙම ईक्वल पर्फॉमस i3 4th gen किट मेके पर्फॉमस इतनी 4 GB रैम हम मैं 256 SSD का तीन सामान्य बैटरी बहन ने तो तीयागा बैटरी बहन तू लोग करोट सामान मेरे शेप के पाच कर हारसी ग्राफिक डिजाइनिंग मेके इच्छर मैचुन अलट यह प्रोडक्ट ड्रॉप शिपिंग करना मेरे शेप मुकद मेरे बैटरी बहन तू गोड़ा तीयागा पुलवा एक रुपये अनुदारे ना अभी इलाटे आने डेल आई टेन जेन मेन मे मोडल बार मेकता है मेकतेम मेकत पेटीएम सीरियस टेन जेन लगा मगर ओल्ड खाली सदन करवागेम सामान्य लक्ष्य वगैरह अनुकूल ब्रांड न्यू पेटीएम जी सी मोडल पेटीएम जी सीरियस मेके 4 GB रैम हम 1 TB हार्ड ड्राइव हम वारंटी हम इतनी मेकन दउट स्टॉक अभी इलाट पवरफुल लैप i3 11 gen लैप मेकन सामान ASUS ब्रांड के लैपटॉप सामान्य मार्केट के अनी मिले सामान्य वारंटी खाले हमें तेरह ASUS लगे प्रोडक्ट्स वाले तीन मेन से वाले हम ASUS मेन में i3 11 gen लैप मेरे दिवाल 4 GB रैम हम 256 SSD हम Windows 11 ओरिजिनल की इटा मतलब हमें मेकेट 1 ईयर वारंटी हमें ब्रांड न्यू करते हिंद अभी इलाके डेल वेस्ट्रो मॉडल के i3 11 gen लैप मेरे डेल वेस्ट्रो की मॉडल गोड़ा स्लिम लैप सामने दागन या हरी पास लैप मेगा मेके हम सामने i3 11 gen प्रोसेसर 4 GB रैम 256 SSD सह वाले मेक बैक हम इटा मतलब वाले मेक Windows 10 हम मिले हम राइट अभी इलाट यानी i3 11 gen brand new इतनी ASUS के तवत अलूट लैप का मॉडल का अभी एक पट बड़ा लेना मेल ऐप के थिंग वाला विशेष देखने के लिए हमें मेरे दिवाल हमें NVMe ड्राइव का 11 gen लैप का ये वाला तो मैं सामान्य वाला दिन में इतनी 8 GB वगैरह रैम में सेट ना मेल ऐप के थी अरे 4 GB मेरे 8 GB रैम में को वाला हम भी ना सामान्य ग्राफिक डिजाइन कनेक्ट है ना मेरे शेप के वेड़ करना मेरे आईरिश ग्राफिक्स हम बेने 11 gen i3 तेक अभी ईलंगट हम बेनो एक पास से ASUS Vivo सीरियस है ASUS Vivo सीरियस है सामान्य बैटरी बहन तो गुड़ा तीरा हम डिजाइन तीन मोडल आखिया सामान पे आटा को अलग ASUS Vivo मोडल
ඒක සාමාන්‍ය 1,59,000 වගේ වෙනවා මේකෙත් ඉතින් ඕකට පොඩ්ඩක් වෙනස්කම් කීපයක් හම්බ වෙනවා ඒ තමයි ඔයගොල්ලෝ මේකෙදි 2 years warranty හම්බ වෙනවා මොඩල් එක ගත්තොත් එහෙම ඉතින් Vivo i3 11 gen මොඩල් එක ඊට අමතරව 4GB RAM එකක් හම්බ වෙනවා සහ ඉතින් screen එකේ resolution එක ඉතින් ඔයගොල්ලෝ මේ වගේ පේනවා ඇති ඒ වගේම තමයි Windows 11 හෝ 10 වලට දාගන්න පුළුවන් කැමති එකක් ඔයා කැමති විදිහට ඔයාලට හම්බ වෙනවා දාගන්න ගියාම ඔය දේවල් තමයි මේකෙදි හම්බ වෙන දේවල් විශේෂ දේ තමයි මේකේ බැටරි ටයිම් එක සාමාන්‍ය පැය 8ක් වගේ අල්ලගෙන ඉන්න පුළුවන් අපි ඊළඟට හම් වෙනවා IT 11 gen brand new එක Dell series එකේ අපි ඒකත් බලමු මොනවද ඒකේ තියෙන විස්තර කියලා මේකත් ඇහෙල ඉතින් අපි කලින් කතා කරා Dell IT 11 gen ලැප්පේ වන්ද මේක දිවල 4GB RAM එකක් හම් වෙනවා සහ 1TB hard drive එකක් හම් වෙනවා මේකත් ඉතින් සාමාන්‍ය ඔයාලට වෙනද 3 years warranty එකක් හම් වෙනවා මේ ලැප් එකට right අපි ඒකෙන් පස්සේ ඊළඟට යා Lenovo IdeaPad 3 කියන series එක මේක සාමාන්‍ය 185,000 වගේ වෙනවා මේකෙත් ඉතින් ඔයාලට හම් වෙන්නේ Ryzen series එක හැබැයි මේක Intel processor එකක් නෙමෙයි මේක ගොඩක්ම හොඳයි සාමාන්‍ය ආෆ්ටිෆෙට් ලෙස් ඩේටා ගන්න එක්කෙනෙක්ට එහෙම ගොඩක්ම සෙට් වෙන ලැප් එකක් මොකද Ryzen processor එකක් හම් වෙනවා කියන්නේ ඔයාලට එතෙන්දි AMD Vega graphics අනිවාර්යයෙන්ම හම් වෙනවා මෙතෙන්දි ඔයාලට හම් වෙන Ryzen 5500U කියන series එක ඔයාලට පුළුවන් නම් මේ ලැප් එකේ සාමාන්‍ය graphic RAM එක අප්ඩේට් කරගන්න 8GB වගේ 16GB වගේ වෙනකන් ඔයාලට සාමාන්‍ය budget gaming laptop එකක් වගේ ඔයාලට මේක use කරන්න පුළුවන් මොකද මේක gaming වලට උනා කිසිම ප්‍රශ්නක් නැහැ මේකේ graphics හොඳ හින්දා ඒ වගේම තමයි ඔයාලට මෙතෙන්දි 1TB SSD එකකුයි 1TB hard drive 256 SSD වි හම්බ වෙනවා ඔයාලට පෙනෙති ඊගනෝ 1TB hard drive එක නම් තියෙන අර 1 year warranty එකත් මේ ලැප් එකට හම්බ වෙනවා right අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ Lenovo V50 කියන මේ CS එක බලන්න අපි ඒක පොඩ්ඩක් බලමු මේක ඉතින් ඔයාලට හම්බ වෙන 192000ක වගේ නෙවෙන මේ ලැප් එක මේක ඉතින් ඔයාලට i5 11 gen processor එක හම්බ වෙනවා ඒකත් එක්ක iris graphics හම්බ වෙනවා ඒ වගේම තමයි 4GB RAM එකක් සහ 1TB hard එකක් හා SSD එකක් ඔයාලට හම්බ වෙනවා ඒ වගේම තමයි මේකට 1 year warranty හම්බ වෙනවා right අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ Dell series Dell Vestron series එකේ i5 11 gen ලැප් එකට ඉතින් මේ i5 11 gen ලැප් එක සාමාන්‍ය මේකත් දැන් 199000ක් වගේ වෙනවා ඒකත් i5 11 4GB RAM එකක් හම්බ වෙනවා සහ ඉතින් මෙතනදී ඔයාලට 256 SSD එකක් හම්බ වෙනවා ඔය විදිහට ගියාට පස්සේ අපි ඊළඟට යන්නේ ASUS i5 11 gen ලැප් එක ඉතින් මේකත් ඇහෙලා ASUS expert book කියන මොඩල් එක vivo book එකට වැඩිය වෙනස් අර touch pad එක හිම අංක ගණන් එහෙම දිනන්නේ series එක සාමාන්‍ය මේකත් ගොඩක් හොඳ ලැප් එක සාමාන්‍ය එකම budget RGB light එකෙන් මේකදී හම්බ වෙනවා සාමාන්‍ය මේකෙත් 16GB RAM හම්බ වෙනවා ඔයාලට ඒ වගේම තමයි i5 11 gen ලැප් එකක් සාමාන්‍ය මේකේ budget gaming කරන්න උන ප්‍රශ්නයක් නැහැ මොකද iris graphics හම්බ වෙනවා ඔයාලට ඒ වගේම තමයි graphic designing සාමාන්‍ය premium pro run කරගන්න උනම මේකේ සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් වීඩියෝ එඩිටර් කෙනෙක්ට උනත් ඉතින් එහෙම එහෙ රැගෙන ලොක් කරන එකනට එහෙම නම් මේක ගොඩක්ම suitable මොකද මේකේ iris graphics තියෙන හින්දා ඔයාලට වීඩියෝ එකක් edit කරලා render කරගන්න පුළුවන් ටක් ගාලා මේකේ මේ තියෙන graphics card එක හින්දා Intel iris graphics card එක ඔයාලට මේකදී හම්බෙන්නේ ඊට අමතරව i5 11 gen processor එක හම්බෙනවා 6 cores 12 threads තියෙන එක ඒක තමයි 128GB SSD එකක් ඔයාලට මේකදී හම්බ වෙනවා ඊට අමතරව ඔයාලට 1 year full warranty එකත් හම්බ වෙනවා right අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ Ryzen 5 laptop series එක ඉතින් ඒ තමයි මෙන්න මේ අපි කතා කරුත් මේ HP series එකේ Ryzen එකට ඉතින් මේක තමයි HP Ryzen series එක අපි ගණන් කතා කරා වගේ ඔන්න තියෙනවා දැන් Ryzen එකේ gaming budget gaming series එකට කිට්ටු වෙලා ඒ තමයි Ryzen 5 5500U processor එක ඊට අමතරව ඔයාලට 8GB RAM එකක් හම්බ වෙනවා සහ 512 M.2 NVMe එක ඔයාලට හම්බ වෙනවා ඉතින් මේකෙදි තමයි full HD IPS panel එකක් තමයි ඔයාලට මේ ලැප් එකේදී දකින්න හම්බෙන්නේ මේ ලැප් එකේදී සාමාන්‍ය budget gaming කරන්න එහෙම ගොඩක් හොඳයි මොකද මේකෙදී ඔයාලට AMD Radeon graphics හම්බ වෙනා හින්දා සාමාන්‍ය මේක 2.31ක් වගේ වෙනවා මේදී budget එකට පාවිච්චි කරන එකට හොඳ ලැප් එකක් කියලා කියන්න පුළුවන් ඒක right අපේ last category එක අපේ last ලැප් එක වෙන්නේ i7 11 gen එක ඉතින් සාමාන්‍ය 250000 වගේ ගන්න පුළුවන් i7 11 gen ලැප් එකක් තමයි මේක මේක ඉතින් ඔයාලට හම්බෙන විශේෂ දේ තමයි ඔයාලට i7 11 gen processor එකක් තමයි හම්බෙන්නේ ඒ වගේම තමයි මෙතන 16GB වෙන RAM හම්බෙනවා 512 SSD එකක් හම්බෙනවා ඒක ඉතින් ඔයා depend කරන පාවිච්චි කරන SSD එක අනුවට කැමති දා NVMe එකක් පුළුවන් මේක ඉතින් කරගන්න පුළුවන් 1 year warranty හම්බෙනවා ඊට අමතරව ඔයාලට මේකෙදි full set original back එකයි සහ original wireless mouse එකක් ඔයාලට free හම්බෙනවා මේ ලැප් එකත් එක්ක right ඉතින් ඕවා තමයි මේ ඔක්කොමත් එක්ක හම්බෙන දේවල් ඉතින් මොකද අද අපේ ලැප්ටොප් රිවිව් එක වෙන්නේ ඉතින් මේ වගේ මොකද හිතා රිවිව් ගැන රිවිව් එක හොඳයිද එහෙනම් තවත් ඔයාලට බලන්න share කරනත් අමතක කරන්න ඉතින් හැමෝටත් මේ වගේ video series එක ඔයගොල්ලන්ට සුබ දවසක්